ම පොලිසිය බල්ලට කියල්ලා පොලිස් පපතිකමට බල්ලෙකාපු සිද්ධයක් මේ වෙනකොට වාර්තාාවනමක්. අදවසිදදි රනිීල් වික්‍රමසිංහ කියන කාලකන්න පාහරයා, නැමතවතාවත් දේශ බඳු තෙන්න්නකෝ නිල වසේ मेරටේ පොලස්පතියහ පතිවරයා හැටියට පත් කර. මිට්තුවරනි මේ පත්කිරයීම සිද්ධ කරලත් තියෙන්නේ පවතින ආණ්ඩුකු වවස්ථාවට සම්පූර්ණව පට හැනිව. පවතින ආණඩුකුවස්ථාව අනුව. වැනි පත්කිරීම කරන්නට පුළුවන් කමතියෙන්නේ ආ්ඩුකු वස්ථා සභාව අනුමැතියකින් පමයි. රනිල් විक्්‍රමසිංහ දේසබොදු තෙන්නකෝන්ගේ පත්කිරීම සම්බාන්ධයෙන් කීපුවතාවක්ම දැනුන්දීලත්තිබුණත් ආණ්ු वස්ථා සභභාව මෙම යෝජනාව ප්‍රතිෂේප කරා. එවිතරක්නමයි වෙනත් කෙනග නම් එවනල්ස ඉල්ලීමක් කරලාත් තිබුණ. හැබැ, ආ්ඩු वස්ථ සභාව මෙම ඉල්ලීම නොතකා ්‍රනිල් විෙक्්‍රමසිංහ අදදවසදිී මේ පාත්කිරීම සිද්ධ කරලා තියෙනවා. මෙෙනකට विපක්ෂणयකවරයා विශේෂ प्रकाशයක් නිකුත් करලා තියෙනවා ඔහට අනුව විශෂම දස බंदුගේ පත්කිරීමට පක්ෂව චන්ද थुनाත් දීලා තියෙනවා චंद දෙක් ඊට विරුද්ධවदීලා තියෙනවා තවත් දෙදෙනෙක් චන්ද දීමෙන් වැලකයින්දලා තියෙනවා සාमाන්‍ය මෙවැනි පත්කිරීමක් සඳහා आ් को स्ताත් සभाහवे චන්ද පහखමිවිතු වෙනවා හැබැයි චද පහත් देස බंदදු තෙන්න්න කෝට ැබිලා නෑ है. යන්ුව රනනිල් වික්ක්‍රම් සිංහ නවතවතාවක්. අපේරට ආඩුකු වස්ථාවේ කොළයක් දළවලා තමන්ගේ පස්ස පිහලා මේ වෙන කොට විසික් කරලා තියෙනවවා. මිටඕෝනි දේශබන්ධගේ පත්කිරීමට විරද්ධබ මේ වනකොට ශේෂථාධී කරය නඩු හතක් තියනවා විතරක් නෙමේ ේශබන්ඳු තෙන්නකෝොන් සම්බන්ධයෙන් මේ වෙනවට ශේස්ථාධී කරන්නේයෙන් බොහොම පැහදිලි තීන්දුු ගණනාවක් දීලා තියෙනවා විශෂම මෑත. මෑතකද ඔවසින් මූලි අයිතු වාශකයම උල්ලන්කිරීම කිරීම සම්බන්ධින්. මේ වෙනකොට ශ්‍රේස්ථාී කරන දේශබන්ධුට තමන්ගේ අතිං රුපියල් मिलියන දෙකක්ග්‍ය වන්න කියලා නියෝගයක් කරා ඒ අනුව ලංකාවේ වර්තමාන පොලිස්පතිවරයා වෙන්නේ මේනට උපරිමාධිරණය මගින් වර්ධකරවෙච්ච පුද්ගලෙ ඒමනං ශ්‍රී ලංකා පොලීසියට මේ වෙනකොට දෙයන්ග පීටයි කියල තමයි කියන්නට සිද් දෙවෙන්නේ අනිත් කාරණය තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශබන්ධු තැන්මකොන්ගේ නම පැහැදිලියුවම සඳහම් වෙලාතියෙනවා එදා පාස්කු ප්‍රහරය සිද්ධ චක්ච දවසේ ේශබන්ධ ඉඳලතියනේ මාළු මාළු කෝටලේ මේ කාල කණයාගේ බිනගැවල තියෙන්න්නේ මේ අපරාධයට සම්බන්ධ කණ්ඩෑම එවිතරක්න මේ මොයි බෝම්බේ පිපිරණ දවසේ ලොරියයක් අත්තලැම්ගොට අරගන තිබෙනවා. අදාළ ලොරිය මුදාහරන්න කර නියෝගැ දීල තිබුණි දේශබන්ධු තෙන්න්නනකෝන්. එදා මේ අදාලා සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ තිබුණු ජනාති කමිෂම විසිං දේශබන්ඳු තෙන්න්නන කකොන්ට දඩුවම් කළේතු බවදන්වල තියෙන එඒ රක් මේ පෞවගීතවසක ේස්ථාධී කරනය මගින් පොලස් කොමිෂමට නියෝග්‍යයක් කරලා තියෙනවා දේශ බන්ඳදුු සම්බන්ධය විනි අනුකූල පියවර ගන්න කියන කාරණේ. හැබැයි පොලස් කොමිසව මේ වෙනකොට තොක්ත බබා සංකල්පය අනු ගමනය කරලා නීති පතිවරයාට උපදේ ල්ල තියනවා මි ේ රටේ නීති පතිවරයා මේ වෙන කොට කරන්නේ පවතින ආණ්ඩුවේ පස්ස ලෙව කනයක. එමන තම් පවතින ආණ්ඩු කරන ගුණකු. හඩිවැඩ අනුමත කිරීම සඳහා ඒවත්සාත් සාධාරණීකරණය කිරීම විෙනුවෙන් තමයි මුම් පෙනී හිටින්නේ. ඒ ප්‍රතිඵලයක් හිදිට තමයි දේශපන්තු තෙන්නකෝන් කියන පරයා මේ වෙනකට පොලිස් පතිවරයා හැටියට පත්කිරීමට අවස්ථාව ලැබිලා තියන්නේ. කොහමිතත් මිට්වරරි මෙ වෙනම සිද්ධක් විශෂෙන්ම පහුගේ කාලය තුළ සිද්ධ වුණා. ඒ තමයි. ඔහුගේ කාලේ තුළ ඔබට මතක ඇති. මෙ වම සිද්ධක් සිද්ධ වුණනා සිරානි බණ්ඩාරණායක සම්බන්ධී. බ්ඩාර්ණයක මහප්මිය නීති විරෝධී ආකාරයට විශසම මර එම තනතුරින් පහකර. ඉන් පස්සේ තමන්ගේ පෞද්ගිලික නීතිවිඤ්්‍යවර හැටියට කඩයුතු කරපු මහන් පිරිස්ව මේ තනතුරට පත්කරා. හැබැයි ආණ්ඩ වෙනස්වීමත්වද් සමගම ආණ්ඩු කවස්ථාවට අනුකෝල වැදගිහිල්ලා මොහන් පිරිස් තනතුරින් වුවත් කරලා නැමත වතාවක් සිරාණී බණ්ඩාරණයක පත් කරා ඒ අනුව. ඉදිරයේදී කිසියම් ආඩුක ආන්ඩය වෙන සක් සිද්ධ වුණොත් එමන තම් පාලන යක් සිද්ධවුණොත් නැතම් පාලන වෙනසක් සිද්ධ වුණනොත් අනිවාරම්ම දේශබන්දු තැනොකොන්ට ගැදරයන්න සිීදධය වනවා විතරක් නෙමයි මේ පවදින ආණඩුක වවස්ථාව සමග සෙල්ලන් කරපු බහතරයකටත් දෙේ අග පිහිට විතරයි පතන්නට සිද්ධ වෙලා අතියෙන්නේ. එවිතරක්නේ දේශ බන්ඳුට විරුද්ධව පවගගේ දොසල චෝදනා එල්ලව වන. ගොල්පේසක හිටපු අරගලකරුවන්ට පහරදීමේසි යක් සම්බන්ධී හැබැයි ඒවෙලාවේ ඔහුව මයින්ස්ත්‍රාත්්වරයා ඉදිරී නඩුපවරපු වෙලාවේ නීති පරයා තමයි ඉදිරිපත් වෙලා දේශබන්දුව බේර ගත්ති කොහොමිතාත් මිට්ෝර්ණනි දේශබඳුට කඩයන්න කැමැති කහකඩයෝ පිරිසු ගොත් මේ රටේ ඉන්නවා මේ වෙනකොට ජාතිය පොලස්පතිනැතං අපේ පොලිස්පති කියලා සුබපතන්නට තරන් සිවරුදාගත්තු සමහර කාල කන්නේී ඉදිරිපත් වෙලා තියෙනවා. මිටෝර්ණනි ඉතිහාසය පුරාම මේරටේ නායක හාමුදුරුවකයාගන්න බහුතරයක් කරලාතිය එන්නේෙ හොරුන්ට තාක්කඩින්න්ට මදධාවින්ට සසාක් කුපාලින්ට පිරිත් නූල් බන්ඳිනක විතරයි. කොහමේ තාත් මිට්ටෝර්ණනි පවතින ක්‍රමය වෙනස් නොකර මේ කාලකන්නින් පුද්ගලියන්ට දනුවන් කිරීමේ හැකියාවක් නෑ. පවතින ක්‍රමය ආරක්ෂා කරන තා කලාක් අපට අපේ නිදහසේ කොන්ද කෙලින්තියාගෙන ජීවත්වීම හැකියාවක් ලැබෙන්න්නට නෑ. ම දේ න්ඳදු හටඉඳදලා මේනට ඉන්න මිනිස්සුන්ට තමන්ට කරන්න පුළුවන් හැම පරවඩම්ම කරලා මේ ආ්ඩුව රකින වැඩට ඔහු ැදිහත් වෙනවා. මොකද දේශබන්ධුගේ පැවත්මතිීන්දු වෙන්නේ මේ ආ්ඩුව ආරක්ෂ කරගැනීම තුළ පමයි. විශේෂම රීල් විෙක්ට්‍රමසිංහ කියෙල කියන්නේ රාජ පක්සලටත් එහාග හිල්ලා මේ ආණ්ඩුකුම වස්ථාව තමන්ට ඕ ඕන විදියට සෙල්ල අං කරන පුද්ගලේ බට පාත්වවෙලා තියෙනවා. මේගේ තරම් පුදමිවේතු කාරණයක් නමෙයි. හැනිල්ගෙන් නෑයා එහමනත්තන් ජයාර්ජ්‍යාවර්ධනකෙන කාලාකන්‍යත් ආණ්ඩු ග වවස්ථාව සමඟ මේ වගේම සෙල්ලං කරා. හැබැයි මේ ක්‍රමය වෙනස් කරන්න තාමත් ඔබටත් මටත් හැකියාවක් තියෙනවා. මොකද ආණ්ඩුම වවස්ථාවේ නාමිගහරි තියනවා විායිති වස්ථාදක අධිකන්න බලය තියනෙ අපිට කියලා. අන්න ඒ නිසා ඒ බලයේ නිසිලිස පාවිල්්චි කරලා මේ කාල කන්නේ ක්‍රමියය වෙනස්කිරීමේ වගකීමක් අපට තියෙනවා. ගේ කිය ශේද තම් නීති විද්‍යාවක කියෙන විශේදී ොහොම පැහැදිලිුව කියනවා සමාජ විපලවයක් සිද්ධ වනොත් පලව නීති දිරිය පිළිගන්නවායි කියන කාරණ. කයන්නේ ඔපටක් මටත් අයිතියක් කියයනවා. එලියට බැහැලා මේ කාල කන්නි ක්‍රමය නී න කළල බැරින තම් පවජන ක්‍රමයතුළ ට නොදන වනං ට හගේ ක්‍රමයකින් වෙනස් කරලා රට තුළල නැවතවතාවක් නීතියේ පාලනය තහවරු කරගන්න. मिनी, अर् जैක න पට पाත් කරමින් मा බෙන් साुගන්න, ඔබ सැමට्టा जाय।